ඔන්නඉතින් යාළුවනේ ඒ පුංචිමිපුංචි විරාමය පස්සේ අප යාළුව නැවතත් එකතු වෙලා ඉන්නේ යාළුවන්ගේ ආදරණීය වැඩසටහන කැකුල් මොකුළු වැඩසටහනත් එක්කයි. සෙලුනායේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විශේෂ කටයුත්තකට සූදානම් වෙන. මං ඒ ගැන කියන්නද? කියන්නක බලන්න නංගේ. මහින්ද රාජපක්ෂ විද්‍යාලය පවත්වන රන් අස්වනු කලා මංගල්ලය කියලා උත්සවයක්. ඉතින් මේ උත්සවය පැවැත්වෙන්නේ 2017 ඔක්තෝබර් 11 වන මදාද. ඉතින් මේ උත්සවය පැවැත්වෙන්නේ කොහෙද කියලා අයිය දන්නවද? මම නම් දන්නේ නෑ. නංගිම කියන්නක කොහෙද කියලා. මේ උත්සවය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ ළඟහලේදී. ඉතින් මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන්ටයි ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ටයි මේ උත්සවය සඳහා ආරාධනා කරනවා. මම ආයිත් මතක් කරන්නත් මේ උත්සවය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වන මදාදා. මේක පැවැත්වෙන්නේ මේ උත්සවය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ ළඟහලේදී. සෙනුදයි මම ඒ ගැනත් මතක් කළා. ඔවුනන්ගේ දැන් අපේ පුංචි යාළුවෝ ඒ කරුණත් දැනගන්න ඇතිනේ. දැන් අපි මොකද කරන්නේ? මට හිතෙනවා අපේ යාළුවන්ට ඒ කියන්නේ දැන් තමන්ගේ නිරෝගී භාවය පිළිබඳව සිතන දෙයක්. ඒ කියන්නේ දැන් තමන්ගේ නිරෝගීකම ගැනත් අපි හිතන්න එපා. මේ සම්බන්ධ දෙයක් අපේ යාළුවන්ට පෙන්නුවොත් හොඳයි කියලා. එහෙනම් අපි මෙහෙම කියමු. දැන් අපේ පුංචි යාළුවෝ පාසල් යද්දී පොත් බෑගේ ගෙනියනවානේ. අපේ යාළුවෝ සමහරක් යාළුවෝ ඒ බෑගේ ගෙනියන්නේ හරිම අමාරුයි. ඒ අපේ පුංචි යාළුවන්ට ගොඩාක් පොත් පාසලට රැගෙන යන්න තියෙනවානේ. ඉතින් මේ පොත් බෑගය නිවැරදි ඉරියව්වෙන් ගෙනිච්චොත් අපේ පුංචි යාළුවන්ට ඒ වගේ කරදර විඳින්න සිදු වෙන්නේ නැහැ. ඔව්. ඉතින් අපේ යාළුවෝ දැනගෙන ඉන්න ඕනේ පොත් බෑග් එක උනත් හරි ඉරියව්වෙන් ගෙනියන විදිය. සෙනඳ අයියා අපි එහෙනම් ගිහින් බලලෙමුද? ඔව්, අපේ පුංචි යාළුවෝ බලන් ඉන්න වැතිනේ ඒක පෙන්නනකම්. ඉතින් අපි ඉක්මනටම ගිහිල්ලා ඒක බලලෙමු. අපේ පුංචි දුවල පුතාලා දවසින් දවස ශරීරයේ සහ අධ්‍යාපනයෙන් උස්මහත් වෙනවා. ඒ කියන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම හොඳ ශාරීරිකව වර්ධනය වෙනවා. ඒ වගේම මානසිකව වර්ධනය වෙනවා. ඉතින් මේකට සාපේක්ෂව අපේ පොත් බෑග් එකත් බර වැඩි වෙනවා කියන එක ඕගොල්ලෝ දන්නවා ඇති. ඉතින් මේ පොත් බෑග් එකේ බර වැඩිවීමත් පොත් බෑග් එක අරගෙන යන ඉරියව්වත් අනුව ඕගොල්ලන්ට යම් යම් රෝගාබාධ සහ යම් යම් සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද දන්නේ නැහැ. ඉතින් මේ ගැන තමයි අපි අද පොඩ්ඩක් මතක් කරන්න යන්නේ. ඉතින් අපි බලමු ඕගොල්ලන්ගේ පොත් බෑග් එක කොහොමද සකස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඔගලන්ගේ පොත් බෑග් එක අපේ ලංකාවේ පුංචි දූ දරුවෝ පුංචි ඔබ භාවිතා කරන බෑග් එක නම් අපට ගැලපෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔයාලගේ පොත් බෑග් එකේ බර ප්‍රමාණය කොපමණද කියන එක අපි තීරණය කරන්න වෙනවා. අපි දන්නවා ලෝකේ කරලා තියෙන සමීක්ෂණ වලට අනුව අපේ දරුවන්ගේ බර ප්‍රමාණයෙන් 10%ක් තමයි ඔයාලගේ පොත් බෑග් එකේ බර වෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ පොත් බෑග් එකේ බර ප්‍රමාණය තමන්ගේ බරෙන් 10%ක් කියන්නේ කිලෝ 30ක් බර දරුවාට අරන් යන්න ප්‍රමිතියට අනුව අවසර දෙන්නේ කිලෝ 3ක බර බෑග් එකක්. ඉතින් මේක අපේ රටේ නම් හරිම භයානක විදියට තමයි පත් වෙලා තියෙන්නේ. ඔයාලගේ බෑග් එකේ බර කිරලා බලන්න, ඔබේ බර කිරලා බලන්න අපි කොතනද ඉන්නේ කියලා. එහෙම නොවුනොත් අපිට වෙන්නේ මොනවද කියන එක අපි ඊළඟට හොයලා බලමු. අපි පුංචි දරුවෝ මේ බෑග් එක කරේ එල්ලගෙන යනකොට ගොඩක් වෙලාවට පාසල් බෑගය අද අපේ රටේ බොහෝ දුරට පිටිපස්සට එල්ලගෙන යන බෑග් එක දක්වා දියුණු වෙලා තියෙනවා. ඉස්සර නම් පැත්තට එල්ලගෙන ගිහිල්ලා හානිදායක දේවල් කරගත්ත. හැබැයි අපි දියුණු වෙලා පිටිපස්සට එල්ලගෙන යන බෑග් එක හදාගෙන තියෙනවා. මේක හොඳයි. ඒ වගේම මේකෙදි නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ. ඔබ බෑග් එක එල්ලගත්තාම කොහොමද යන්නේ? ඔබේ බෙල්ල ඉස්සරහට නැමෙනවා, කොන්ද ඉස්සරහට නැමෙනවා, ඒ වගේම කොඳු ඇටපෙළේ තියෙන්න ඕනේ වක්‍රේ නිසියාකාරව තියාගන්නේ. ඒ වගේම තමයි උරේස් වකුටු වෙනවා. ඒක තමයි අපි කියන්නේ ඕගොල්ලෝ දන්නේ කොඳු ඇටපෙළට විතරයි මේ බෑග් එක වැරදි විදියට අරගෙන ගියොත් හානි වෙන්නේ කියලා. ඔබේ උරහිසට මේක හොඳින්ම බලපානවා. ඒ වගේම තමයි ඔබේ වැලමිට සන්ධියටත් මේක බලපානවා. ඒ වගේම තමයි ඔබ දන්නේ නැතුව ඇති ඔබේ බෙල්ලට මේක හොඳින් බලපාලා පසුකාලීනව ඔබේ අත්දිගේ කැක්කුම එන හිරිවැටින විශාල ආබාධ දක්ත බවට මේක පරිවර්තනය වෙන්න පුළුවන්.
ඒවගේම තමයි දීර්ඝකාලීනව ඇතිවන හිසරදේ. මේ තත්ත්වයට පත්වෙන්ඩත් මේක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒවගේම තමයි ඔබ දන්නව ඇති මේ හිසරදේ නිසා ඔබ මානසික පීඩා විඳලා දරුණු මානසික ආබාධවලට ලක්වෙන්ඩත් ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ දරුණු ආබාධවලට ලක්වෙන්න ඔබේ පාසල් භාගය බොහෝ දුරට පාසල් බෑග් එක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනේ නිවැරදි ඉරියව් භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔබේ බෙල්ල හොඳට කෙලින් තියෙන්න ඕනේ, ඔබේ කොන්ද හොඳට ඍජුව දෙකට නැමෙන්නේ නැතුව ඍජුව පවත්ත ගන්න ඕනේ, උරයිස් හොඳට පස්සට අරගෙන දෙපා හොඳට පාවිච්චි කරලා ඔබ පාසල් භාගය අරගෙන ගමන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ හොඳින් දැනගත යුතු අනික් කරුණ පාසල් බෑගේ එල්ලගෙන යන පටි. ඒ පටිවල හොඳ මුදු ඒ වගේම පළල ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි පොත් හොඳින් රඳව ගන්න පුළුවන් විදිහට මේක සකස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ බර ගැනත් පාසල් භාගයේ බෑගේ බර, පාසල් බෑගේ බර අඩු කරගන්න යම් යම් උපක්‍රම යොදන්න අද ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා අපි පාසල් බෑගේ පාවිච්චි කරනවා වගේම නිවැරදි ඉරියව් භාවිතා කරලා ඒ වගේම අපේ මාංශපේශීන් හොඳට ශක්තිමත් කරගෙන එහි වගේම අපිට පුළුවන් ඔයාගේ පාසල් බෑගේ හොඳ ප්‍රමිතියට සකස් කරගෙන ඉදිරියේදී ඇතිවිය හැකි බොහෝ ආබාධවලින් බේරිලා හොඳ දරුවෙක් වෙලා හොඳ අධ්‍යාපනයක් ලබන්නේ.